සියලු දෙනා ඊට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක තාක්ෂණික කාරණයක් නිසා විනාඩි කීපයක් ප්‍රමාද වුණා. ඒ ගැන සමා වෙන්න අපි අධ්‍යයනය අපි කරගෙන යන්. අපි මලාකි පොත තමයි කතා කරන්නේ. ඒක මලාකි පොතේ අධ්‍යයනයක් විදිහට නෙමෙයි මම මේ දේ කරන්නේ. දෙවියන් වහන්සේ වර්තමානයේ අද අපිට මොකද්ද කතා කරන්නේ? මලාකි පොත හරහා නැත්තම් මලාකි කියන අනාගත වක්තෘවරයා විසින් දෙන ලද විශේෂයෙන් යුදෙව්වන් උදෙසා ලියන ලද පරණ කිවිසුමේ අවසාන පොත නැත්තම් අවසාන යේසුස් වහන්සේ එන්න කලින් හිටපු අන්තිම අනාගත වක්තෘවරයා විසින් ලියන ලද මේ ලිපිය නැත්තම් මේ ප්‍රකාශනය අපි අධ්‍යයනය කරනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ බුද්ධිමය අවබෝධ නැත්තම් දැනුමක් ලබා ගන්න නෙමෙයි. දෙවියන් වහන්සේ අපිට අද දවසේ කතා කරන්නේ මොකද්ද? නැත්තම් යේසුස් වහන්සේ මුල් වතාවේ උන්වහන්සේගේ ගැලවීමේ ක්‍රියාවලියට එන්න කලින් මලාකි අනාගත වක්තෘවරයා ලියා තිබුණා මේ දේවල්. යේසුස් වහන්සේ දැන් රජුන්ගේ රජ ලෙස දෙවනි වතාවේ එන්න කලින් උන්වහන්සේ අපිට ඒ තුලින් කතා කරන දේ අවබෝධ කරගන්න තමයි අපි මේ අධ්‍යයනය කරන්නේ. ඒ නිසා මේක බුද්ධිමය විවරණයක් නොවේ. මේක අධ්‍යාපනයක් ලබන දෙයක් නොවේ. මේක ආත්මයට කතා කරන දෙවියන් වහන්සේගේ හඬ අපිට කතා කරන දේ අපි ඔයගලොත් එක්ක බෙදා ගන්නවා. ඒකයි අපි මේ කරන්නේ. අපි මේකට කියන්නේ කතා බහ කියලානේ. ඒ කියන්නේ අපි සාකච්ඡාවක් ඇති කරගන්නවා. මම කැමතියි මේ විදිහටම යන. මොකද මමත් ඉගෙන ගන්න කෙනෙක්. උන්වහන්සේ ඉදිරි උන්වහන්සේගේ හඬ අහලා උන්වහන්සේ මට කතා කරපු දේ අපි සාකච්ඡා අපි මම ඔයත් එක්ක බෙදා ගන්නවා. අපි ඔයගලොත් එක්ක බෙදා ගන්නවා. එතකොට අපිට කතා බහකට ඇතුල් වෙන්න පුළුවන්. මලාකි පොත ඇත්තටම කතා බහක් ඇති වෙන පොතක්. මේකෙන් මම කිව්වා මුල ඉඳලම පටන් ගන්නකොට මලාකි කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ මෙහෙම කිව්වා කියලා කිව්වහම සෙන ගහනවා අපි කොහොමද එහෙම කළේ? අපි එහෙම කළේ නෑ නේ කියලා කියනවා. ඒතකොට ඒ ගැන විග්‍රහයක් මලාකි දෙනවා. ඒතකොට ඒක සෙනගත් එක්ක ඇතිවෙච්ච සංවාදයක් වගේ තමයි ලියන්නේ. ඉතින් අපිත් මේ වෙලාවේ කරන්නේ ඒ සංවාදයකට ඇතුල් වෙනවා. සංවාදයේ වාදයකට නෙමෙයි කතා බහකට ඇතුල් වෙනවා. අපි වාද කරන්නේ නැහැ. අපි සංවාදයක් නැත්නම් කතා බහක් ඇති කර ගන්නවා වඩා දෙවියන් වහන්සේගේ හඬ මේ අවබෝධ කර ගැනීම පිණිස. මොකද වැදගත් වෙන්නේ කවුද හරි කියන එක නෙමෙයි මොකක්ද හරි කියන එක. එතකොට අපි සුද්ධාත්මයන් වහන්සේ කරණ කොටගෙන අපි හැමෝම තුල වාසය කරන උන්වහන්සේගේ ආලේපය කරණ කොටගෙන අපි ඉගෙන ගන්න උන්වහන්සේ අපිට උගන්වනවා. ආමෙන්. ඒක තමයි අපි මේ දවස්වල කරන්නේ. අපි ඊයේ කතා කරා තුන්වෙනි පරිච්ඡේදයේ 15 දක්වා අපි කතා කරා. අපි 16 ඉඳලා කතා කරන්න යනවා. මම මේක කියවන්න කලින් මම ඔබට කියන්නම් මලාකි පොත නැත්තම් මලාකි කතා කරන්නේ ඊශ්‍රායල් සෙනගට. ඒ ඊශ්‍රායල් සෙනග අතරේ ප්‍රධාන කොටස් දෙකක් ඉන්නවා. ඒ තමයි දෙවියන් වහන්සේට බිය නැති කට්ටිය. මම අපි ඊයේ කතා කරේ ඒ අය ගැන. හරි. දෙවියන් වහන්සේට බිය නොමැති අය සහ දෙවියන් වහන්සේට බිය ඇති අය. මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් වෙනවා. එතකොට වර්තමානයේ සබාව තුල ඒ වගේම ස්වභාවයක් තියෙනවා. මොකද මම ඊයේ කතා කරලා මේ ගැන කියනකොට ඔයගලන් අහගෙන ඉන්නේ නැති, ඔයගලන්ට ඇහෙන්නේ නැති දැනගත්තා අපි. ඒ තමයි වර්තමාන සබාවේ දේව බිය කියන එක වැරදි දෙයක් හැටියට ආකල්පයක් ඇති වෙලා තිබෙනවා. දේව බිය කිව්වහම ඒක වැරදි දෙයක්. ඒක වැරදි ඉගැන්වීමක් කියන තැනකට අද සභාව ඇවිල්ලා තියෙනවා. බය කරන්න එපා මිනිස්සුන්ව. මිනිස්සුන්ව බය ගත්සන්න එපා. දෙවියන් වහන්සේ ප්‍රේමයයි. දෙවියන් වහන්සේ අනුකම්පා සහිතයි. උන්වහන්සේ කරුණාවන්තයි. මේ ඔක්කොම ඒ කියපු දේවල් ඇත්ත වුණාට දෙවියන් වහන්සේ බිය විය යුතු දෙවියන් වහන්සේ බව අලුත් ගිවිසුමෙත් අපිට පැහැදිලි වෙනවා. හරි. ගිවිසුම වෙනස් වුණාට දෙවියන් වහන්සේ වෙනස් වෙලා නැහැ. එකම දෙවියන් වහන්සේ. මෝසස් එක්ක ක්‍රියා කරපු, නෝවත් එක්ක ක්‍රියා කරපු, දානියෙල් එක්ක ක්‍රියා කරපු, ඒ පුරාතන ගිවිසුමේ ඉන්න අනාගත වක්තෘන්ගේ ස්වාමින් වහන්සේ වූ ඒ දෙවියන් වහන්සේම තමයි අද ඔබ මම අදහන්නේ. උන්වහන්සේ වෙනස් වෙලා නැහැ. මොකද මලාකි පොතේ පැහැදිලිව උන්වහන්සේ කියනවා මම වෙනස් නොවෙමි කියලා. ගිවිසුම වෙනස් වුණාට දෙවියන් වහන්සේ වෙනස් වෙලා නැහැ. උන්වහන්සේගේ ස්වභාවය වෙනස් වෙලත් නැහැ. උන්වහන්සේගේ අරමුණ වෙනස් වෙලත් නැහැ. කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. ගිවිසුම විතරයි වෙනස් වුනේ. ඒ නිසා අපිට අනුග්‍රහය ලැබිලා තිබෙනවා. විනිශ්චය ක්ෂණික වෙන්නේ නැහැ. විනිශ්චය අන්තිමට එන්න තියෙනවා. වෙනස එච්චරයි. හැබැයි එකම දෙවියන් වහන්සේ.
හැබැයි ෂණිකව විනිශ්චය ආපු විදිහත් අපි දකිනවා අලුත් කිවිසුමේ අපි ඒකද බලන්න යනවා හොඳයි අපි කියවමු මේ 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 දේ තියාගෙන අපේ අදහස නැත්තම් මේ දේ අපේ අතුලාන්තේ අපේ ආත්මය තුල තියාගෙන අපි කියවමු කොටස් දෙකක් ඊශ්‍රායෙල් සෙනඟ වෙන් වෙනවා දේව බිය නොමැති අය සහ දේව බිය ඇති අය ඉතින් මලාකි 3:16 අපි කියවමු එකල ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇත්තෝ එකිනෙකා සමග කතා කරගත්තෝය ස්වාමින් වහන්සේද කන්දී ඇසූසේක එවිට ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇත්තා වූ උන් වහන්සේගේ නාමය සැලකුවා වූ අය ගැන උන් වහන්සේ ඉදිරියේහි සිහිවීමේ පොතක් ලියන ලද්දේය මන් දන්නේ ඔබට මේක පැහැදිලි කරන්නත් ඉස්සල්ලා වැටහෙන්න ඕන පදයක් ඒක ඇත්තටම පැහැදිලි කළ යුතු දෙයක් නෑ හැබැයි ගොඩාක් දේවල් තියෙනවා අපිට ඒකේ ඇතුලේ සංගවුණු දෙයක් නැත්තම් යටින් තියෙන දෙයක් අපි කියන්නේ අන්න ඒ විදිහට මොකද එකල කියලා කියනවා එකල දෙන් එකල මොන කාලේද මොන වෙලාවේද අර මේකට ඉස්සල්ලා කියපු දේ ඒ කියන්නේ මේක ඒක කතා කරා මනුෂ්‍යයන් කොහොමද දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරන්නේ මනුෂ්‍යයන් කොහොමද ඊශ්‍රායෙල් සෙනඟ කොහොමද දෙවියන් වහන්සේ අහංකාර වූ අයට ආශිර්වාද කරනවා නපුරු අය සඵලවත් වෙනවා දෙවියන් වහන්සේට සේවය කරලා වැඩක් නැහැ උන්වහන්සේට සේවය කරලා අපිට මොනවාද ලැබුණේ අන්න ඒ වගේ ප්‍රකාශ නිකුත් කිරීම නැත්නම් ඒ වගේ කතා කරපු එක ගැන දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියේ කියා සිටිනවා නුඹලා මේ මේ දේ කරා කියලා ඒ වගේම ඒ අයගේ ස්වභාවය දුෂ්ට වූ ස්වභාවය මන්ත්‍රකාරයෝ ඒ වගේම කාමිත්‍යාචාරය කරන ලිස්ට් එකක් තියෙනවා ඒ ඒ ලිස්ට් එකේ හතක් තියෙනවා ඒගොල්ලෝ කරන පාපයන් හරි වැරදි ඒ ඒ දේ කරන්නේ දැන් ඒ ඒක තියෙන්නේ මං හිතන්නේ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඒකේ කතා කරලා අන්තිමටම කියනවා මේවා ඒ අය කරන්නේ කියන්නේ කාමිත්‍යාචාරය කරන්නේ බොරු කියන්නේ මේ වේතනය හරියට නොගෙවන්නේ වැන්දඹුවන් සහ අනාථ දරුවන් ප්‍රතික්ෂේප කරන්නේ මෙන්න මේ ඔක්කොම කරන්නේ අවසානයේ කියලා තියෙනවා ඒක කියන්නේ ඒ අය දෙවියන් වහන්සේට ඇති බයක් නැත්නම් දෙවියන් වහන්සේට බය නොවි කියලා හරි මට බය නොවි එතකොට දේව බිය නොමැති අය තමයි මේ විදිහට හැසිරෙන්නේ. හරි. එතකොට දේව බිය නොමැති අය එහෙම හැසිරෙනව විතරක් නෙමෙයි ඒගොල්ලෝ දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරනවා. දෙවියන් වහන්සේට සේවය කරලා වැඩක් නැහැ. දෙවියන් වහන්සේ මෙහෙමයි, ඒගොල්ලෝ මෙහෙමයි මෙයා කියලා ඇත්තම කියනවනම් උන්වහන්සේට චෝදනා කිරීමක් වගේ කරනවා. දැන් එහෙම ප්‍රකාශන කරන අය දේව බිය නැති අය බව දෙවියන් වහන්සේ කතා කරලා කියනවා. එතකොට දෙවියන් වහන්සේ ඒව ඔක්කොම කියලා ඒව කියනකොට දැන් මේක කියන්නේ මලාකි හරහා. අමතක කරන්න එපා. මලාකි ඉන්නේ පොළවේ. දෙවියන් වහන්සේ වාසය කරන්නේ ස්වර්ගයේ. උන්වහන්සේගේ ආත්මයානන් වාසය කරනවා පොළවේ. දැන් ඒ ආත්මයානන් මලාකිට කියපු දේ මලාකි මොකද කරන්නේ? මිනිස්යන්ට කියනවා. මලාකි හරහා තමයි මිනිස්යන්ට මේ ප්‍රකාශනය එන්නේ. දෙවියන් වහන්සේගේ වචනය. උන්වහන්සේගේ වචනය. හැබැයි කියන්නේ මලාකි. දැන් පොළවේ එහෙම දෙයක් සිදු වෙද්දි ඒ කාලේදී ඒ කියන්නේ සෙනගට එහෙම කතා කරද්දී යමක් සිදු වෙනවා ඒක ප්‍රසිද්ධිය නෙමෙයි සිදු වෙන්නේ හරි දැන් මේ වගේ කතා බහක් මලාකි කතා කරලා කියනවා දැන් මිනිසුන්ට පේන්නේ ඒ දේ විතරයි හැබැයි ඒ දේ කියනකොට ඒක අහගෙන ඉන්න වැඩි පිරිසක් ඒක පිළි නොගන්නවා වාගේම ඒක ඇහිච්ච සමහර අය වෙන දෙයක් කළා ඒ මොකක්ද දන්නවද ඒකේ කියනවා මේ මලාකි 3:16 අපි කියවපු පදේ ඒකේ තියෙනවා මෙන්න මෙහෙම එවිට එකල දෙවියන් වහන්සේට නැත්නම් උන්වහන්සේ කෙරෙහි බය ඇත්තෝ දැන් එක කණ්ඩායමක් බය නැහැ ඒක නිසා ඒගොල්ලෝ අර වගේ චෝදනා කරනවා නමුත් බය ඇති කට්ටියකුත් ඉන්නවා හරි අන්න ඒ අය මොකද දන්නවද කරේ ඒ අය කරේ එකිනෙකා සමග කතා කරන්න ගත්තා. දෙවියන්වස කතා කරන්නේ මේ අය. වරදල තේරුම මේ යාඥා කරා නෙමෙයි. මේ 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 ඒ අය මේ දෙවියන්වස ළඟට ගිහිල්ලා යාඥා නෑ. ඒගොල්ලෝ
දේව බිය ඇති අය එකිනෙකා සමග කතා කරන්න ගත්තා. හා ඒ කතා කරන වෙලාවේදී ස්වාමීන් වහන්සේ මේක බලන්න හොඳට කන්දි ඇසුස එක. නිකන් ස්වාමීන් වහන්සේට ඇහුණා නෙමෙයි. The Lord listened and heard them. උන්වහන්සේ කන් දුන්නා උන්වහන්සේ ඇහුවා. හරි. හරි වැදගත්. දැන් උන්වහන්සේ ඉන්නේ කොහෙද? ස්වර්ගයේ. උන්වහන්සේ කන් දුන්නා ස්වර්ගයේ ඉඳලා. උන්වහන්සේ ඇහුවා. මොකද්ද? මේ එක්කිනෙක් කෙනා කතා කරන දේ. දැන් ඔයගොල්ලෝ හිතනද ඔයගොල්ලෝ ෆෝන් එකේ කතා කරන දේ දෙනසට ඇහෙන්නේ නැහැ කියලා. හොඳට අහනවා. කතා කරන දේ විතරක් නෙමෙයි ඕගලංගෙ සිතේ අපේ සිතේ තියෙන දේ පවා උන්වහන්සේ දන්නවා සිතේ සිත්තුවිලි පවා දන්නවා හරි මේ කවුද මේ බය ඇත්තෝ මොකද්ද දේව බිය කියන්නේ කවුද මේ කට්ටිය මේ ඇගේ ස්වභාවය මොකක්ද මම ගොඩක් වෙලාවට මේ 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 පදේ ගැනද අද බලාගෙන ඉන්නකොට මට දැනුණා මගේ ඇතුලෙන් මගේ ආත්මයෙන් මට කියනවා මේ දේව බිය ගැන ටිකක් කතා කරන්න මොකක්ද දේව බිය? දැන් මෙතන කතා කරන්නේ ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇත්තෝනේ. හරි. ඊට පස්සේ කතා කරලා කියනවනේ මේකේ අන්තිමට කියනවනේ බය ඇත්තා වූ උන්වහන්සේගේ නාමය සැලකුවා වූ අය ගැන උන්වහන්සේ ඉදිරියේ සිහිවීමේ පොතක් ලිව්වා කියලා. මම ඒ ගැන විස්තර කරන්නම් පස්සේ. නමුත් කවුද මේ කට්ටිය? මොකක්ද මේයාගේ විශේෂත්වය? දැන් අපි දන්නවා බය නැති කට්ටිය චෝදනා කරා දෙවියන් වහන්සේට. කෙඳිරි ගෑවා. ස්වාමීන් වහන්සේ මට සලකන්නේ නැහැ. උන්වහන්සේ මං ගැන බලන්නේ නැහැ. උන්වහන්සේ මාව අතහැරලා. උන්වහන්සේ උදව් කරනවා දුෂ්ටයන්ට. දුෂ්ටයන් සඵල වෙනවා. ඉමේ කතා කියනවා. ඇයි මට මෙහෙම වුනේ? ඔබ වහන්සේට පේන්නේ නැද්ද? ඇයි දෙවියන් වහන්සේ මට මෙහෙම කළේ? ඇයි මාව මේ වගේ තත්වයකට පත් කළේ? කෙලිම චෝදනා කරන දෙවියන් වහන්සේට. ඒ මොකද දේව බිය නැති අය. හැබැයි දැන් දේව බිය ඇති කියලා කියනවා. ඒතර මේගොල්ලන්ගේ ස්වභාවය මොකක්ද? මොකද්ද දේව බිය කියලා කියන්නේ? දැන් ස්වාමින් වහන්සේ කෙරෙහි බිය ඇතිවීම කියන එක දෙවිධයක් තියෙනවා. ඒ කියන්නේ අන්‍ය භක්තිකයන්ට දෙවියන් වහන්සේ ගැන නොදන්න අය. ඒ අයට දේවිය නැත්නම් දෙවියන් වහන්සේගේ කාරණාවල් දැනගත්තාම බියක් ඇති වෙනවා කොහමද නේද ඒ බිය? හපෝ ගිනිවිල ගැන බයක් ඇති වෙනවා. නැත්තම් සදාකාලික විනිශ්චය ගැන බයක් ඇති වෙනවා. අනේ දිවන්නන්සේ මෙහෙමයි අර ඒක තමයි අර ඊශ්‍රායෙල් සෙනග ඔගොල්ලෝ දන්නවද ඊශ්‍රායෙල් සෙනග ඊජිප්තුවේ ඉඳලා එනකොට සීනායි කන්දේදී දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට කිව්වා කන්ද පාමුලට එන්න කතා කරන්න කියලා හොරෙබ් කන්ද පාමුලට ආවහම දෙවියන් වහන්සේ විදුලි කොටම ගර්ජනා වලින් කතා කරනකොට මිනිස්සු මොකද කරේ ආපෝ කතා කරන්න එපා කියන්න අපි මැරෙයි ඒ තමයි දෙවියන් වහන්සේ හා සම්බන්ධකමක් නැති අය මොසස් කියනවා බය වෙන්න එපා බය වෙන්න එපා මුකුත් වෙන්නේ නැහැ කියලා. ආපෝ එපා බෑ බෑ බෑ. ඔය එයාට කියන්නේ එයාට කතා කතා කරන්න එපා කියලා. අපිට බෑ අපිට බෑ ආගෙන ඉන්න. අන්න ඒ තමයි දෙවියන් වහන්සේ නොදන්න කට්ටිය. මොලෙන් දන්නවා. බුද්ධියෙන් දන්නවා. ආත්මෙන් දන්නේ නැහැ හඳුනන්නේ නැහැ. මෝසස් කියනවා බය වෙන්න එපා. ජොෂුවා ඉන්නවා බය නැහැ. ඇයි සම්බන්ධකම තියෙනවා. ඒ නිසා බය වෙන්නේ නැහැ. ඒ ඒ ඒ බිය ටෙරර් කියන එක. ඒතර අන්නේ භක්තිකයන්ට එන්නේ අන්න ඒක. අය අපෝ භයංකාරයි. හැබැයි දෙවියන් වහන්සේව දන්න අය. නැත්නම් උන්වහන්සේත් එක්ක සම්බන්ධකමක් තියන අය. උන්වහන්සේ හා ඇතුළාන්තෙන් ආත්මෙන් සම්බන්ධ වෙලා උන්වහන්සේත් එක්ක ආදරෙන් වෙලිලා ඉන්න අය තුල දේව බිය මොකද්ද? ඒ තමයි ඒ අය දෙවියන් වහන්සේත් එක්ක මේ ගත කරන සම්බන්ධතාවය නැති වෙයි කියන බය. හරි. ඒක එච්චර වටිනවා. මට මේක නැති කරගන්න බෑ. මම බයයි. ඒක නිසා මම උන්වහන්සේට කීකරු වෙනවා. උන්වහන්සේ කියන දේ මම කරනවා. උන්වහන්සේට යටහත් වෙනවා. උන්වහන්සේ මොනවද කියන්නේ මං ඒ දෙයට ලෑස්ති. ඇයි මං කැමති නැහැ නැති කරගන්න. මට බයයි ඒක නැති වෙයි කියලා. මොකද මම එච්චර ටික අගය කරනවා. දෙවියන් වහන්සේ මට එච්චර වටිනවා. මට උන්වහන්සේව නැති කරගන්න බෑ.
මට බයයි උන්වහන්සේ නැති වෙයි කියලා. උන්වහන්සේ මගෙන් ඈත් වෙයි කියලා. නැත්නම් මම උන්වහන්සේගෙන් ඈත් වෙයි කියලා මට බයක් ඇති වෙනවා. එතකොට ඉන්නේ ගරුත්වය. ගරුත්වය සහිත වූ බිය. බිය ඇවිල්ලා ටෙරර් නෙමෙයි අර. ආපෝ උන්වහන්සේට කරන්නේ නැහැ එහෙම නෙමෙයි. මට උන්වහන්සේත් එක්ක ලං වෙලා ඉන්න උන්වහන්සේ මාත් එක්ක එකට ඉන්නවා. එච්චර මට ආදරේ මම උන්වහන්සේට ආදරේ මට බයයි මේක නැති වෙයි කියලා. ඒ නිසා එහෙම නැති වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. එකයි දේවපිය. දාවිත තිබුණේ එක. ගීතාවලිය 86. දාවිත් කතා කරලා කියනවා. පොඩක් කියවමු අපි. ගීතාවලිය 86 11. හරි ඔය පොඩක් මේක මුල්ලදි කියවන්න. මේක යාඥාවක්. දාවිත්ගේ යාඥාවක් මේක. ගීතාවලිය 86 11. ස්වාමීනි ඔබගෙ මාර්ගය මට ඉගැන්ව මැනව. ඔබගෙ සැබෑ කමෙහි හැසිරෙන්නෙමි. ඔබගෙ නාමයට බය වෙන පිණිස මාගේ සිත එකඟ කළ මැනව. ඔබගෙ නාමයට බය වෙන පිණිස මාගේ සිත එකඟ කළ මැනව. Unite my heart. දැන් මෙතන heart කියලා කියන්නේ ඇතුළාන්තය, මගේ සම්පූර්ණ ඇතුළාන්තය. දෙවියන්ස කතා කරලා කියනවා මගේ හදවත. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ඇතුළාන්ත ස්වභාවයේ ආකාරයේ මිනිසෙක් මට හම්බුණා. ඒ දාවිත්. ඒ දාවිත් යාඥා කරනවා දෙවියන් වහන්සේට මෙන්න මේක. මොකද්ද? ස්වාමිනී ඔබගේ මාර්ගය මට උගන්වන්න. Teach me your ways. ඔබගේ මාර්ගය මට උගන්වන්න. ඇයි? ඔබගේ සැබෑ කමේ මට හැසිරෙන්න ඕනේ. මං කැමති නැහැ ඔයාගේ මාර්ගයෙන් ඈත් වෙන්න. ඇයි? මට බයයි. මේක නැති වෙයි කියලා. ඒ නිසා ඔයාට බය වෙන පිණිස, ඔබ වහන්සේගේ නාමයට බය වෙන පිණිස මගේ ඇතුළාන්තේ මගේ හදවත යුනයිට් කරන්න, එකතු කරන්න ඔයාගේ ආත්මයත් එක්ක, බත් එක්ක. ඒක නේද යේසුස් වහන්සේ අපිට දුන්නේ? ඒකත්වේ. දාවි තිල්ලන්නේ ඒක. දාවි තිල්ලන මට මාර්ගය උගන්වන්න. මං ඔයාගේ සැබෑ කමේ හැසිරෙන්න. මොකද මං කැමති නැහැ බොරුවක් කරන්න, මං කැමති නැහැ වංචාවක් කරන්න. මොකද මට නැති වෙන්න පුළුවන්. ඔයාගේ නාමයට බය වෙන පිණිස මගේ ඇතුළාන්තේ මගේ සිත, මගේ හાર્ට් එක, මගේ ඇතුළාන්තය යුනයිට් කරන්න, එකතු කරන්න. යුනයිට් කියන්නේ ඒකාබද්ධ කරන්න. දේවබිය කියන්නේ ඒක. දේවබිය කියන්නේ ඒක. දෙවියන් වහන්සේ දන්න සෙනග, උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයකට ආපු සෙනග නැති කරගන්න බයයි. මොකද ඒක රහ දන්න නිසා. කවදාවත් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයකට ආපු නැති අය එක දන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට දේව බිය කියන්නේ අර ටෙර, ආපෝ, භයංකාර. ඒක නිසා තමයි මිනිස්සු කියන්නේ ආපෝ බය කරන්න එපා, බය කරන්න ඕන මිනිස්සුන්ග කියලා. ඇයි? ඒ මිනිස්සු කවදාවත් අර සම්බන්ධතාවයකට ඇවිල්ලා නැහැ. ඒකේ රහ දන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ බිය කියපු ගම මතක් වෙන්නේ අර අර අරක. තේරුණාද මිනිස්සු? දේව බිය දෙවියන් වහන්සේගේ දරුවන්ට දේව බිය කියලා කියන්නේ උන්වහන්සේට යටහත්, උන්වහන්සේට 100%ක් කීකරුවා, තමන්ගේ ඇතුළාන්තයේ හැම සිතුවිල්ලක්ම උන්වහන්සේ දන්නවා කියන අවබෝධය ඇතුව සිතුවිල්ලකින් පවා වරදක් කරන්න අකමැති. ඇයි? නැති වෙයි කියලා බයයි. දේව බිය කියන්නේ ඒක. දෙවිය කියන්නේ එක. ඔබ දන්නවා මම මේක දේශනා කරා ගිය ඉරිදා. ආහප්ට දෙවියන් වහන්සේ අවස්ථාවන් දුන්නා ගොඩක්. ආහප්ට හැරිලා එන්න අවස්ථාවන් දුන්නා ගොඩක්. ප්‍රධානතම අවස්ථාව තමයි එලියා කර්මෙල් කන්දේ කරා වූ මා හාස්කම තුල මුළු ඊශ්‍රායල් සෙනග නැවත දෙවියන් වහන්සේ වෙතට ආවා. බාල්ගේ ඊටපු පූජකයන්ව මරලා දැම්ම පල්ලෙහාට ගෙනිහිල්ලා ඊට පස්සේ එලියා කතා කරලා කියනවා දුවන් අන්න වැස්ස එනවා. මොකද වැස්ස කාලේ ඉවර වෙන්න යනවා. ඒ ඔක්කොම කියලා ඒවා කියද්දි අහබ් මොකද්ද කරේ? අහබ් කිව්ලා
जेसबेल्व मरला जेसबेल्व अयंकरला ए अल्तार कुडुकरला नेवत देवियान वहांसेट इस्राएल स्थापित करनवा वेनुवट आप मुखाद करे जेसबेल्ट गीला केल मदुन्ना टिप्पे का दुन्ना अन्न एलिया वहागे उक्कमटी का मेरुवा कीला मिस करगत्ता ए वेला विदी मुखाद दुने अभी दाकिनो पोलवे कारणावल सिद्ध वेनवा නමුත් ස්වර්ගයේ කතාබහක් ඇති වෙනවා ස්වර්ගයේ සාකච්ඡාවක් ඇති වෙනවා මොකද සාකච්ඡාව කවුද දෙවියන් වහන්සේ යනවා කවුද අහබ් යුද්ධයට ගෙනියන්නේ සිරියාවට විරුද්ධව මොකද ඔහු මැරෙන පිණිස කාටද පුළුවන් ඒ දේ කරවන්න ආත්මයක් ඇවිල්ලා කතා කරනකොට ඊට ඉස්සලා එක 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 දේවල් කියන නමුත් ආත්මයක් ඇවිල්ලා කියනවා මම ඒ දේ කරන්න දෙවියන් වහන්සේ යනවා කොහොමද එහෙම කරන්නේ මම ගිහිල්ලා ඔහුගේ ප්‍රපේත වරුන්ගේ කටේ මුඛයේ බොරු අනාගත වාක්‍ය කියන්න. දෙවියන්වහන්සේ කියනවා ගිහින් එක් කරන්න. අහබ් යුද්ධයට යනවා මැරෙනවා. ස්වර්ගී සාකච්ඡාව. පොළවේ පේන්නේ. අන්න ඒ වගේම තමයි ඒ දේවබිය නොමැති අය. අහබ්ට දේවබිය කියන එක පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. අහබ් දෙවියන්වහන්සේ ගැන දන්නේත් නැහැ. දැනගෙන හිටියට මෙතනින් දැනගෙන හිටියට ඇතුලෙන් දන්නේ. දේවබිය බිඳුවයි. जेसबेल्ट भय ईट वडा नमु देव बिय अति आय मुकद कराने एक ही नेगा खता करनो मला की पुते तूने दासे की हुए का एक ही नेगा खता करनो एक खता करना दे पोलवे आया ऐहन नेतु वे समाहर बिटा गनंगन ने ए आया ऐरन खता करना यार वेन काउरुत नोदान नोवेन न पुला नमु देवियन वाहन से मुकद करना करे खांडी ऐसुआ निकांग यहूना ने में खता कर बुदे यहूना ने में खांडू ना उन्हाँ से ओन है कमिंग एक टा आवाज मना द अवधाने यमुकरला आग नहीं दिया इट पासे मुकदमा द करे एविटा स्वामी इन वाहन से के रही बायत्ता वो उन वाहन से की नाम ये क्या ना सैला कपू आया एक ने अनित्ता है उन वाहन से की नाम ये क्या ना වැඩක්ම නැහැ එයාට දෙවියන් වහන්සේගේ නාමය කියන එක වැඩක්ම නැතුව තමයි ඒගොල්ලෝ හිතන්නේ. නමුත් මේගොල්ලෝ මොකද කරේ? දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇති වුණා. උන්වහන්සේගේ නාමය ගැන සැලකුවා. ඒක උන්වහන්සේ අහගෙන හිටියා. කන් දී අහගෙන හිටියා. එතනින් නැවතුනේ නැහැ. උන්වහන්සේ මොකදමද කරේ? ස්වර්ගේ. උන්වහන්සේ ඉදිරියේ සිහි වීමේ පොතක් ලිව්වා. ඉස්සර රජවරු හැම ලියනවා. රජවරුන්ට අර ඉස්තපොතේ අපි දකින්නවනේ මොකක් හරි යහපත් දෙයක් කරාම මෝඩකයි යහපතක් කරා මතකේ පොතේ ලිව්වා මෙමෝරියල් බුක් එකේ ලිව්වා ඒ වගේ දෙවියන් වහන්සේ ඉදිරියේ තියෙන මෙමෝරියල් බුක් එක ඒකේ ලියනවා මෙන්න මේ 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 අය නම් වශයෙන් මෙයා 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 දේව බිය ඇතුව මෙන්න මේ දේ කතා කළා ඇයි දන්නවද ඒකට තමයි රිවෝඩ් එක एक विपाक विपाक उन्वहांसे कवदाव तमतकरा कथाकर दे हित अतुलगन ओयाट कथ कथाकर दे उन्वहांसे आहगन हिटी आना उन्वहांसे कलियन से हरपील वेला कवद हरवा उन वेला ओया तम मीम करेने मेन्न ओया रिवॉर्ड ये देव बी अति आय देव बिय ऐति आय देव बिय कियने का अद अलुत गिविसुम तुल सभाव कोच्चर सुलु करला तियनवा अद एगेन कथा करन्ने ने मे कथा करन्ने भयंकर वू भीतिय नेमे देव भीतिय नेमे उन्वहांसेट अति गरुत्वय सह यटहत्कम कीकरुकम अन्न ए बिय वदन्नवद සභාවේ මුල් සභාවෙත් එහෙම සිදු වුණා මං කිව්වේ දෙවියා ගොඩක් හිතන් ඉන්නවා දෙවියන් වහන්සේ වෙනස් වෙලා කියලා කිවිසුම වෙනස් වුණා දෙවියන් වහන්සේ වෙනස් වුණා නෑ 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 කිවිසුම විතරයි වෙනස් වුණේ දෙවියන් වහන්සේ වෙනස් වුණේ නෑ එදා හිටපු දෙවියන් වහන්සේ මේ අදත් ඉන්නේ මුල් සභාවේ ඒ වගේ දෙවියන් වහන්සේට බය නැති දෙන්නේ කිරියා හැමෝම एगोलांगे इडांग विकुणला गेनला बानब सेतुलु कट्टिया इडांग विकुणला संपूर्ण मुदुला गेनला अपोस्तलोगे पामुलो तिब्बाम एवा बेदा दुन्ना कट्टियट
දෙන්නේ හිටියා ජෝඩුවක් ඒගොල්ලන්ට තිබුණ අයිඩ ඒගොල්ලෝ තිඩම් විකුණුවා විකුණලා ඒගොල්ලන්ට තිබුණ කොටසක් ගෙනලා දෙන්න අපිට මේ කොටසක් විතරයි දෙන්න පුළුවන් තව කොටසක් අපිට ඕනේ කියලා කියන්න තිබුණා නමුත් ඒගොල්ලෝ මොකද කරේ වංචා කරා ඇයි කවුරුත් දැනගන්නේ කවුද දන්නේ අපි කීයට විකුණුවද කියලා ඒගොල්ලෝ දන්නේ නැහනේ පේතරුස් දන්නේ නැහනේ යොහාන් දන්නේ නැහනේ ඒගොල්ලෝ දැනගන්නේ නැහනේ අපි කීයටද විකුණුවේ කියලා අපි නිකන් මොනවද ප්‍රිටෙන්ඩ් කරා අපි නිකන් මේ උපකල් මේවා කරමු අපි නිකන් මේ පෙන්නමු මේකට මේ ගානට තමයි අපි විකුණුවේ කියලා කියලා මුළු ගාන ගෙනලා දෙමු කියලා දෙන්න කතා වෙලා ඔන්න හස්බන්ඩ් අරන් එනවා සල්ලි ටික අරන් ඇවිල්ලා තියෙනවා පේතරුස්ගේ පාමුල ගාව තිබ්බම පේතරුස් අහනවා මේ ගානට මේකද සම්පූර්ණ මුදල ඕ මේක තමයි සම්පූර්ණ මුදල නුඹ බොරු කරේ මිනිස්යාට නෙවෙයි දෙවියන් වහන්සේටයි ඒ නිසා නුඹ තවදුරට ජීවත් වෙන්නේ නැහැ කියලා කියපු ගම මොකද උනේ මැරිලා වැටුණා ඊතරම අලුත් කිවිසුමේ ක්‍රියාපතේ ඊට පස්සේ ඒ මිනිහ අරන් ගිහිල්ලා වලල්ලා එනකොට වයිෆ් වෙනවා වයිෆ් කෙනුත් අහනවා මේ ගානටද ඊටම විකුණුවේ ඒගන්ට තමයි විකුණුවේ අන්න හස්බන්ඩ් වල්ලපු කට්ටිනවා උඹගේ මිනිහත් අරන් යනවා කියනකොට එයාත් මැරිලා වැටෙනවා දෙන්නෙක් මොකද්ද කරපු දෙය සිතින් වංචාව ශුද්ධාත්මනන් වහන්සේට විරුද්ධව ඇයි ඒගොල්ලෝ හිතන් ඉන්නවා දෙවියන් වහන්සේ මුකුත් දන්නේ නැහැ කියලා ඉතින් අද සභාවත් ඒක තමයි කනගාටුට කාරණේ ගොඩාක් මිනිස්සු හිතන් ඉන්නවා මේ ඒගොල්ලන්ගේ ආකල්ප ඒගොල්ලෝ දන්න අර අර මොනද ඒගොල්ලෝ දාන එක 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 ගුඬු දෙවියන් වහන්සේ දන්නේ නැහැ කියලා ඒගොල්ලන්ගේ තියෙන උපක්‍රම ට්‍රික්ස් තියෙනවා දේවා මේව කරලා මැනියුපුලේට් කරලා ඒක අපි ෂේප් එක කරගමු නේද දෙවියන්සේ අප්සෙට් යන්නේ නැහැ දෙවියන්සේ ඕකට අප්සෙට් යන්නේ නැහැ දෙවියන්සේ කරුණාවන්තනේ දෙවියන්සේ ආදරේනේ එහෙම තමයි අනන්‍ය සෆිරත් හිතුවේ දෙවියන්සේ ආදරේනේ උන්වහන්සේ අපි වෙනුවෙන් කුරුසේ මැරෙන්න තරම් ආදරේ කරා නම් මේ වගේ දෙයකට අපිට මුකුත් කරන්න නැහැ කියලා අනන්‍ය සෆිරා හිතන්න ඇති හරි මොකද උනේ මැරිලා වැටුණා ඊතරම් ක්ෂණික උදහස ක්ෂණික විනිශ්චය අලුත් කිවිසුමේ දෙවියන් වහන්සේ වෙනස් වෙලා නැහැ දෙවියන් වහන්සේ වෙනස් වෙලා නැහැ බයිබලයේ කියනවා ක්‍රියාපොතේ අපි උටක් කියමු මේක ක්‍රියාපොතේ මම කැමති ඊළඟ කොටසට යන්න ක්‍රියාපොතේ ওই කතාව තියෙන්නේ හතරවෙනි නෙමෙයි මේ පහේ තියෙන්නේ ක්‍රියාපොතේ පහේ තියෙන්නේ ඕගොල්ලෝ කියවන්නේ ඒ ඔක්කොම ටික කියවගෙන එනකොට දහවෙනි පදේ කියවන්නේ ඒක තියෙනවා ඔන්න ඉමිඩියට්ලි ෆෙල් ඩවුන් ඉස් පේට් අය කියලා කියවන්නෝ 10 කියවන්නකෝ පහේ 10 ක්‍රියා පහේ 10 එකෙනෙහිම ඈ ඔහුගේ පාමුල වැටි මලය තරුණයෝ ඇතුල් වී ඈ මැරි සිටිනවා දැක ඈ පිටතට ගෙන ගොස් ඇගේ පුරුෂයා ළඟ වැළලුවෝය දෙන්නම එක ළඟ වැළලුවා මොකද්ද කරපු වැරද්ද හිතෙන් වංචා කරපු එක දැන් බලන්න මොකද උනේ ඊට පස්සේ මේ ක්‍රියාවෙන් පස්සේ මොකද සිද්ධ වුනේ මුළු සභාවටද මේ දේ ඇසූ සියල්ලන්ටද මහත් බයක් පැමිණියේය අන්න මුළු සභාවට මොකද සිදු වුනේ මහත් බය ග්‍රේට් ෆියර් මහත් වූ බයක් ආවා ග්‍රේට් ෆියර් කේම් අපෝන් සභාවට විතරක් නෙමෙයි මේක අහපු සියලු දෙනාට හරි ඊට පස්සේ මොකද වුනේ මෙන්න ලොකු හාස්කම් සිදු වෙන්න ගත්තා ඊට පස්සේ බොහෝ හාස්කම් සිදු වුණා ඊට පස්සේ සභාවට බිය ඇති වුණා ඒතර සභාවට බිය ඇති වෙන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබම තීරණය කරන්න දේව බිය අද සභාවෙන් ගිහිල්ලා උන්වහන්සේ හැබැයි නැවත ස්ථාපිත කරනවා උන්වහන්සේ මට කිව්වා දෙයක් මේ අනානිය සෆිරට වෙච්ච වැඩේ මේ වගේ දේවල් නුදුරු අනාගතේ මේ කාලේ සභාව ඇතුළේ සිද්ධ වෙන්න යනවා මට කිව්ව උනස් ගිය අවුරුද්දේ ඒක සිද්ධ වෙන්න යනවා මොකද මේක දු සිදුනේ ක්‍රියාපතේ අලුත් කිවිසුමේ සභාවේ සිද්ධ වුනේ නැවත ක්‍රියාපතේ සභාවට අපි යනවා නම් මේක තමයි ස්වභාවය ඩබල් ගේම් ගහන්න බෑ මිනිසුන් රවට්ටන්න බෑ උඩින් එකයි යටින් එකයි බෑ සභාවට බිය නැවත උන්වහන්සේ ස්ථාපිත කරනවා දේව බිය මුළු සභාවට
මේ දේ ඇසෝ සියල්ලන්ටද මහත් බයක් ආවා. Great fear. අන්න ඒ දේව බිය ඇති අයට තමයි දෙවියන් වහන්සේ මෙමෝරියල් පොතක් ලිව්වේ. ස්වර්ගයේ අපි යම් මලාකි පොතට 17 කියනවා අන්න බිය ඇති අයට ඒ අය ගැන මතක පොතක් ලිව්වා. හරි. දැන් 17 මොකද කියන්නේ? ओहो वनाहि माविसिन पमुनुवन दवसेदी मागेम संपताक वन्नोय ममद मनुष्य तमाड सेवय करन तमागे पुत्रयाट करुणा करन्नाक मेन ओंट करुणा करन्नेमी सेनावल स्वामीन वहन्से कियन सेक मम केमति एक इंग्लिश एक चुट्टा कियवन दे शैल बी माइन सेज द लॉर्ड ऑफ होस्ट्स दे शैल बी माइन ओन मगे මාරි ආසයකට ඒක සිංහලෙකේ දියාරුවල් කරලා ඇරලා නෑ 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 ඕන් මගේ කවුද කාගෙද මේ කතා කරන්නේ බිය දේව බිය ඇති අය ගැන දෙනස කතා කරලා කියනවා දේව බිය ඇති අය ගැන උන්වහන්සේ ස්වර්ගයේ ලිව්ව විතරක් නෙමෙයි දෙනස කතා කරලා කියනවා ඕන් මගේ ඒ අය මගේ මන් දන්නේ නැව ගැන දෙවියන් වහන්සේ මුළු විශ්වය හදපු මුළු මන්දාකිනි සියල්ල හදලා මුළු විශ්වයටත් ඉහලින් වාඩි වෙලා ඉන්න මහෝත්තම බලවන්ත සරබලධාරී ශුද්ධ දෙවියන් වහන්සේ කතා කරලා කියන ඔයා මගේ වා මගේ වා එකකට දන්නව देव भी आती है ये आया मगे ऑन द डे दैट आई मेक देम माय ज्वेल्स ये आया मगे मैनिक कर गानवा मन दन्ने मुकद्द कीला उगलंट तेरेनवाद कीला उन्हांसे कीनवा ए दवसेदी ए दवसक केनवा मंग ए आयव मगे मैनिक कर गानवा मेनिक प्रेशियस स्टोन्स वटिना मेनिक एक कोरिंथी पोते तुंगिनी परिच्छेदे कथा करला कीनवा एक एकागे कर्मांते गेन मरि समहार अय अनर्ग गल्वलिंग हदनवा कीला अन्नमे ए तमे उस्सास्म कट्टिय मोकद गिंदरिंग टेस्ट करनकोट पिदुरु वलिंग हदपु अयगे कर्मांते विनाश वेई लीवलिंग हदपु अयगे कर्मांत विनाश वेई රත්තරන් වලින් හදපු දේ විනාශ වෙයි රත්තරන් ටික ඉතුරු වෙයි රිදිත් එහෙමයි හැබැයි මැණික් ගල් වලින් යම්කිසි කෙනෙක් හැදුවා නම් ගින්නට මැණික් ගල් වල උපය වැඩි වෙනවා අනේ ඒ අයගෙන දවස කතා කරලා කියනවා ඒ දවසේදී මම ඔවුන්ව මගේ මැණික් කරගන්න දවසේදී හරි මම ඒ අයව ස්පෙයා නැත්නම් මම ඒ අයව වෙන් කරනවා නැත්නම් විනාශයෙන් මම අයින් කරනවා ස්පෙයා දෙම් ඒ කියන්නේ මොකක් හරි විනිශ්චයක් ගේන වෙලාවේදී මොකක් හරි මහා දෙයක් පොළවේ දෙවියන් වහන්සේ කරන්න හදන වෙලාවේදී ඒගොල්ලෝ ගා බේර ගන්නවා ඇයි ඒගොල්ලෝ මගේ මැනික ඒගොල්ලෝ මගේ මොකක් ගැනද මේ කතා කරන්නේ मुखा गणद में कथा कर लो उगुल हिता ने मुना गण कथा करना है देखी लग रही मैं कथा करने रैप चेक कर दिव्यान वहां से मुलुक फोला बटा महा उदासक वागुरो वन वेला आवे देव बिया ऐतिहाय वो वहां से बेर गानो रैप चेक के भी तरक ने में इतुर वेन कोटा युद्ध हुआ मैं पोले इतुर वेन नौ कीपर बहु पिरिसा अन्न ए आय वत वहां से आरक्षा कर मुझे ए आय देवियान मानसिट भय ऐतुसा देव बी ऐति सियलु देना दिव्यान मान से आरक्षा करनो मुझे ए आय उन महान से आई थी ए दवसे दी उन महान से महा विनाश यज्ञ न वेलावे दी हरिट तात तक इन पुताव बेर गण वगे मंग ए आय बेर गण निकंग हितान मेहम दया हितान मुखरी वेला गया गिनी गान को ताता एलिए इन्न एनकोट पुता एतुले इन्न ताता मुखद कराने गिन्न पटा एतुलट गील कड़ागन पुता बेरगन लीटना
අපි දැකලා දෙන සමහර ඉංග්‍රීසි ෆිල්ම්ස් වලත් ඒ වගේ වෙනවා. ගිහිල්ලා බේ මහා විනාශයක් කරනකොට ගිහිල්ලා බේරගෙන එනවා. හරියට ඒ වගේ. තාත්තා කෙනෙක් පුතාව බේර ගන්නවා වගේ. Right. එකාගෙනද? දේව බිය ඇති අය. උන්වහන්සේගේ නාමයට බිය ඇති. උන්වහන්සේගේ නාමය ගැන සලකන අය. මම ඉස්සලා කිව්වා මොකද දේව බිය කියන්නේ කියලා. 18 වෙනි පදේ. එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ඨයා අතරේද දෙවියන් වහන්සේට සේවය කරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකින්නවා ඇත. ඒ දවසේදී තමයි දකින්න යන්නේ. ඒ දවසේදී දකින්න යනවා දුෂ්ඨයා සහ ධර්මිෂ්ඨයා අතර කවුද? කවුද ධර්මිෂ කවුද දුෂ්ඨයා කියන එක දකින්න යන එදාට. දැන් විනිශ්චය කරන්න යන්න එපා. ඔයාට අයිතියක් නැහැ විනිශ්චය කරන්න. හැබැයි දකින්න යනවා. දෙවියන් වහන්සේට සේවය කරේ කවුද? නැත්නම් සේවය කරනවා කියලා හිතාගෙන හිටියේ කවුද? දකින්න යනවා. ඒ දවසේ දිනවල දකින්න යනවා. දිනසෙ කතා කරලා කියන උඹලා දකින්න යනවා. උඹලා දකි. මං ඒක කරනකොට මට බය වෙච්ච අය, මගේ නාමය ගැන සලකපු අය, මගේ මැණික වගේ මං ඒගොල්ලන්ව බේරගන්න වෙලාවේදී දකින්ට යනවා. ඊළඟ පදය 4 1 මක්නිසාද උදුනක් මෙන් ඇවිලෙන දවස පැමිණෙන්නේය. ඕ මක්නිසාද මොකද මේ දවස්ෙදී මම බේරගන්ට යනවා නේදාටම දකින්න යනවා කවුද ධර්මිෂ්ඨයා කවුද දුෂ්ටයා කවුද දිවෙනසට සේවය කරේ කවුද නොකර කියලා දැනගන්න යනවා මක්නිසාද ඒ දවස උදුනක් වගේ ඇවිලෙන්න යනවා මහා විනිශ්චයක් වෙන දවසක් ගැන මේ කතා කරන්නේ උදුනක් වගේ ඇවිලෙන දවස එනවා මොකද වෙන්නේ එතකොට ඊළඟ පද ඊළඟට කොටස එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම් කරන සියල්ලන්ද ඉපැනලි වී ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවන හැටියට පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක කතා කරලා කියනවා ඒ දවසේදී දුෂ්ටයන්ට සහ කවුද අනිත් කට්ටිය උඩඟු උඩඟු මොකද උඩඟුකම මෙතන මොකද උඩඟුකම මම මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ මොකද උඩඟුකම කියලා මෙතන කතා කරන්නේ මේ කතා කරන්නේ ආත්මික උඩඟුකම සබාව ඇතුලේ අද තියෙන ආත්මික උඩඟුකම ආත්මික උඩඟුකම එනවා ආ මම දෙවියන් වහන්සේගේ දාසයා මට මේ දීමනා තියෙනවා මං යාඥා කරාම මේක වෙනවා දැන් මම බම් පටන් ගත්තේ ඉවැන්ජලිස්ට් හැටියට ඊට පස්සේ මට ප්‍රොමෝෂන් එකක් හම්බුණා පාස්ටර් හැටියට දැන් මම ප්‍රොෆට් තව ටික දවසකින් අපොසල් වෙනවා ඒක නිසා මට ගරු කරන්න ඕනේ මගේ බෑග් එක උස්සන්න එක්කෙනයි බොඩිගාඩ්ලා 4 දිනක් වටෙන් යනවා මම හ මට කතා කරන්න එන්න එපා මට උගන්වන්න එන්න එපා මං දන්නවා ඔක්කොම ඒකම उदाहरण उगल वटागन ले मेचर तोपी गोडाई कोट गोडाई तोपी गान गणकर गंड एक मट कथा करम උඩඟු කම කියනවා මෙහෙම ඔළුව මෙහෙම කරගෙන ඉන්නේ ඔයාලා දන්නවද අද කාලේ සභාව ඇතුලේ උඩඟු අය ඉන්නේ ඔළුව පාත් කරගෙනමයි හලෝ බ්‍රදර් හිතේ ඇතුලේ තියන්නේ මේ මොකෙද්ද මේ පංගර නැට් එක ඇවිල්ලා මට උගන්නන්න එන එක තමයි ආකල්පය ඇතුලේ හැබැයි එළියට හලෝ බ්‍රදර් හලෝ සිස්ටර් අපි හිතනවා නේ හරි අටහත් මිනිස්සයා දෙවියන් වහන්සේ හිත දන්නවනේ ඇතුල දන්නවනේ අර දාවිත් කිව්වේ ඇතුලාන්තේ ඔබ වහන්සේට බිය වෙන්න මොකද දෙවියන් වහන්සේට බිය තියෙනවා නම් ඔය වගේ දේවල් කරන්නේ නැහනේ අනේ ඒ උඩඟු අය මොකද නද වෙන්නේ දුෂ්ටකම් කරන අය මොකද නද වෙන්නේ ඉපණැලි වගේ ඉපණැලි පිච්චෙන දැකලා තියෙනවද අර වගා කරන අය තමයි දන්නේ ගම්පලවතුල දන්න ඉපණැලි කියන්නේ මොනවද කියලා දැන් සමහරට කොළඹපත්තේ ඉන්න ඉපණැලි කොහම කරකිනවා බලන්න ඇති මොකද ඉපණැලි තනකොළ වගේ జాතියක් ඒ කියන්නේ කපලා වේල්ලා තියෙන ඉපණැලි හරි
ඒවට මුලක්වත් අත්තක්වත් ඉතුරු වෙන්නේ නැහැ. තනකොළ වගේ අර ඉපනලි පිච්චුනහම මුල ඉතුරු වෙන්නෙත් නැහැ පිච්චිලා යනවා. අර අර මොකද මේ හේන් ගොවිතැන් කරනකොට නේ හේන් ගොවිතැන් කරනකොට ඉපනලි පුච්චනවා. ගිනි තිනකොට අතු තියා මුලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. පිච්චිලා යනවා. ලැබු ගිනි වලදිත් එන්නේ ඒකයි. ඊට වඩා ඒක ලොකු ගසු තිනාස වෙනවා. නමුත් අර මේක ඇවිල්ලා දෙවියන් වහන්සේ එවන්නේ මොකක්ද දන්නවද? අස්වැන්න ගන්න පිනිස ගින්නක් එවනවා. ඉපනලි වගේ දාලා යනවා. හරි. මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. කිසි දෙයක් ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට ඒ දවසේදී පිච්චිලා යන්න යනවා. මේ කතා කරන්නේ සභාව ඇතුලේ ඉන්න අය ගැන. මේ කතා කරන්නේ සභාව ඇතුලේ ඉන්න අය ගැන. මේ කතා කරන්නේ සභාවට මිසක් අන්‍ය ජාතීන්ට ලෝකෙට නෙමෙයි. මේ කතා කරන්නේ සභාවට. උඩඟුවා ඉන්නේ සභාවේ. දෙවියන් වහන්සේගේ සෙනඟ අතරේ යේසුස් වහන්සේ ආපු කාලේ උඩඟුවාය හිටියා. ඒගොල්ලෝ හිතාගත් ඒගොල්ලෝ මොකදනද කිව්වේ? මේ පේතුරුස් යොහන්ලා උගන්වනකොට ඒගොල්ලෝ කියනවා මේ මිනිස්සු කොහොමද උගන්වන්නේ? අපි උපාධි ගහපු අය. අපි මේ ඉගෙන ගත්තා යුනිවර්සිටි ගිහලා. අපි මේ බයිබල් කොලෙජ් ගිහලා ඉගෙන ගත්තා. මුන් කොහෙද ඉස්කෝලේවත් ගියේ නැහැ. අට පාස් වෙලාවත් නැහැ. අපිට උගන්වන්න දෙන්නේ මොනවාද? එහෙම තමයි ඒ කාලේ කිව්වේ. මම කතාන්නේ අද කීප ගන්න නෙමෙයි ආ. එදා කීප එක. ක්‍රියාපතේ බලන්න ඒක. මේ අන්ලර්නඩ් මේ කොහෙද්වත් යන මාළුකාරයෝ ටිකක් ඇවිල්ලා අපිට අපි බයිබල් කොලෙජ් ගිහලා අපි ඩිග්‍රී ගහලා ආපු කට්ටියනේ. ආ ඕගොල්ලෝ මේ මේ කවුද මේ? එහෙමයි කිව්වේ. දාලා යනවා. පිච්චිලා යනවා. ඒක සිද්ධ වෙන්න යනවා. යටහත් වෙන්න. දේව බිය ඇති කරගන්න මගේ සහෝදරයා සහෝදරියා. දේව බිය ඇති කරගන්න. ඒක වාට බොරුවට මවා පාන්න බෑ. ඇයි දන්නවද? ඒක ඇතුලෙන් ඇති වෙන්න ඕනේ. අනිත් එක දෙවියන් වහන්සේ ඇතුල දකින්නවා. ඕගොල්ලෝ හොර රහසේ කතා කරන දේ විතරන්නේ මේ හිතන දේ තුන් වහන්සේ දන්නවා. හංගන්න බෑ. වහන්සේ හංගන්න බෑ. ඊළඟ පදේ. නුමුත් මාගේ නාමයේ කෙරෙහි බය ඇත්තා වූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යා ස්වකීය පියාපත්වල ස්ව කිරීම ඇතුව උදාවන්නේය. නුඹලා නිග්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්න හුය. දැන් කවුද මේ? බටු දෝසු ෆියර් මයි නේම්. මාගේ නාමය කෙරෙහි බය ඇත්තා වූ ඒ අයට විතරයි මේ කියන දේ අයිති වෙන්නේ. දේව බිය ඇති අයට විතරයි. මම කියලා දුන්නේ දේව බිය කියන්නේ මොකද්ද කියලා. දෙවියන් වහන්සේව නිකන් සුළු කරගෙන මචන් ලෙවල් එකට දාගත්ත අය නෙමෙයි. හරි. වරදව තේරුම් ගන්න පද කාලේ දෙවියන් යේසුස් වහන්සේ අර උන්වහන්සේ මිතුරෙක් වගේ ලං වෙනකොට උන්වහන්සේගේ ස්වභාවයට අපි හැරෙනකොට උන්වහන්සේත් එක්ක අපි ලං වෙලා ඉන්නවා කියලා කියනකොට සමහර අය හිතනවා ඒක නිකන් ආනේ මගේ බඩි මගේ මචං. අනේ නෑ, උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ තියෙන කරුණාව නිසා උන්වහන්සේ අපිට ලං වෙනවා. එහෙම කියලා මේ අපි උන්වහන්සේව විහිළුවකට ගන්න බෑ. උන්වහන්සේව ජෝක් එකකට ගන්න බෑ. අන්න ඒ උන්වහන්සේගේ නාමය කෙරෙහි බය ඇත්තා වූ නුඹලාට මොකද නද වෙන්නේ? ධර්මිෂ්ඨකමේ සූර්යා. ධර්මිෂ්ඨකම සූර්යා වගේ. හරි. ඒ වගේම සොකීය පියාපත්වල සුව කිරීම ඇතුව. හීලින් ඉන් හිස් wings. මේ කතා කරන්නේ ලෙඩ රෝග සුව කරන එක ගැන නෙමෙයි. වරදව තේරුම් ගන්න. මේ සමහර මන් දැකලා උඩ පැන පැන දේශනා කරනවා. ආ සුඛිය මොනද පියාපත්වල සුවය අරන් උන්වහන්සේ එනවා. සුවය ගලවා ගන්න. අනේ නෑ, ඒක මේ කතා කරන්නේ සුවය ගැන නෙමෙයි. වරදව තේරුම් ගන්න එපා. මේ ඇවිල්ලා අපි කතා කරන වගේ අතුලාන්ත සුවය. ඔයාගේ අතුලාන්තේ තියෙන තුවාල නිසා දෙවනසට ලං වෙන්න බැරුව ඉන්නකොට අන්නේ ඒ ඇයට දෙවනසගේ සුවය කියනවා. උන්වහන්සේගේ පියාපත්වල. හරි. ධර්මිෂ්ඨකමේ සූර්යා එනවා. හරි. නුඹලා කෙරෙහි. කා කෙරෙහිද? දේව බිය ඇති අය. දේව බිය ඇති අය කෙරෙහි විතරයි මේ දෙ සිද්ධ වෙන්නේ. නුඹලා කෙරෙහි.
එකිවේ දේව බිය ඇති අය කරේ මමුත් මාගේ නාමය කෙරෙහි බය ඇත්තා වූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුව කිරීම ඇතුව උදාවන්නේය ඊට පස්සේ මොකද වෙන්නේ නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පණින දැන් ගාලේ වස්සෝ පණින කොහොමද කියලා බලන්න හරක් ගාලකටම යන්න ඕනේ අලුත ඉපදිච්ච පැටව කොහොමද කියන්නේ ගාලේ වස්සා කියලා කියන්නේ මොකද නෝ ස්ටෝල් ෆෙඩ් කාල්ස් කියලා කියන්නේ මම මේක දේශනාවකදී මම කිව්වා මිස්ටෝල්ෆෙඩ් කියලා කියන්නේ ඒ වස්සව එලියට අරින්නේ නැහැ. කුඩා කාලේ ඉඳලා තර කරනවා. මස් වැඩි වෙන්න. මරන්න ඕන නිසා. හරි? ඌ එලියට යවන්නේ නැහැ. ඌට එක වෙලාවකට එලියට අරිනවා සෑහන කලකට පස්සේ. ඌට එලියට ගියාම කර කියා ගන්න දෙයක් නැහැ. උඩ පනිනවා. ඉතින් එලියට ඇවිල්ලා නැහැ නේ කවදාව. එච්චර සන්තෝසයි. හරි. අන්න ඒ වගේ ප්‍රීතියෙන් නුඹලා ඉදිරියට යන්න යනවා ඒකයි අදහස් කරන්නේ එච්චර ප්‍රීතියක් හරි අර හිර කරගෙන ඉඳලා එළියට දැම්මා වගේ ඊට පස්සේ මොකද වෙන්නේ නුඹලා දුෂ්ටයන් පාගා දමන් නොහුය මක් නිසාද මා විසින් පමුණුවන දවසේදී ඔහු නුඹලාගේ පතුල් යට අලුවන්නෝ යයි සේනාවල් ස්වාමින් වහන්සේ කියනසේක එපිස දෙකේ කතා කරලා කියනවා නේද අපි කොහෙද වාඩි වෙලා ඉන්නේ කියලා. අපි ක්‍රිස්තුස් වහන්සේ සමග ස්වර්ග සානල වාඩිලා ඉන්නවා. ඊට ඉස්සෙල්ලා කතා කරලා කියන එපිස එකේ අන්තිම පදවල ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව නැගිටවලා සියලු අධිපතීන්ටද යක්ෂයන්ගේ සියලු මුලාදෑනින්ටද ඉහළින් උන්වහන්සේව වාඩි කෙරෙව්වා කියලා. සියලු දේ උන්වහන්සේගේ පාදයට දැම්මා කියලා කියනවා. හරිද? ඒතර අපිත් උන්වහන්සේ සමග වාඩි වෙලා සිටිනවා නම් අන්ධකාරයේ ලෝක මුලා දෑනින් ඒ යක්ෂයාගේ ක්‍රියාවන් ඔක්කොම තියෙන්නේ අපේ පාදයට. ඒතර මලාකි මේ ලීලා කියන්නේ මොකක්ද දන්නවද? ඒ යේසුස් වහන්සේගේ ක්‍රියාවෙන් පස්සේ සිදුවෙන දේ. හැබැයි මේක සිදුවෙන්නේ නැත්තම් මේ පාදයට ඉන්නේ යේසුස් වහන්සේ ගැන දන්නා අය ගැන නෙමෙයි යා. වර්ධල තේරුම් ගන්න. මලාකි පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේ පැහැදිලිව කියනවා මලාකි හරහා යේසුස් වහන්සේ එන්න කලින් මාගේ නාමය කෙරෙහි බිය ඇත්තන්ට තමයි මේක සිදුවෙන්නේ. හරි දැන් ඔයා හිතන්න එපා යේසුස් වහන්සේ තුල බැප්ටයිස් වුණා සමාවිල්ලෝ ඒක නිසා මම දැන් ඉන්නේ යකා පාගනවා කියලා. කොච්චර පෑගුවද ඉතින් පාගපු විදිහ මේ පාගන විදිහ පෑගුවා නම් යක්කු එද එකෙක්වත් නැහැ. දුෂ්ටයන් පාගා දමන්න දුෂ්ටයන් කියලා මෙතන අදහස් කරන්නේ මිනිසු ගැන නෙමෙයි. මොකද අපේ සටන තියෙන්නේ මාංශය සහ රුධිරයත් එක්ක නෙමෙයි. දුෂ්ටකමේ ආත්මවලට විරුද්ධව. අන්න ඒ දුෂ්ටයන් පාගලා දානවා. ඒ අය ඒ දවසේදී යෝහු නුඹලාගේ පතුල් යට අලුවෙන්ට යනවා. දෙවියන්සේ ඔතොරිටි අපිට දුන්නා. එකාටද? දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තන්ට. දේව බිය ඇති අයට. අන්න ඒ අයට විතරයි. මා විසින් සියලු ඊශ්‍රායෙල් වරුන් උදෙසා හොරෙබ්හිදී මාගේ මෙහෙකරුවා වූ මෝසෙස්ට අනකල ව්‍යවස්ථාව වන නියෝග සහ විනිශ්චයන් සිහි කරපල්ලා. දැන් ඔන්න එක පාට දෙවියන් වහන්සේ කතා කරලා වෙනස් කරලා අරන් යනවා කොහටද? හොරෙබ් කන්දට. සිහි කරන්න ව්‍යවස්ථාව. මොකද මේ කතා කරන්නේ යේසුස් වහන්සේ එන්න කලින්. මේ කතා කරන්නේ යේසුස් වහන්සේ එන්න කලින්. ඒසක් කියනවා සිහි කරන්න ව්‍යවස්ථාව. මොකද මෝසස් කියපු ගැලවුම් කාර්යය එන්න ඉන්නවා. මෝසස් කියපු ගැලවුම් කාර්යය ඉස්සරහට එන්න ඉන්නවා. ඒ නිසා දැන් සිහි කරන්න ව්‍යවස්ථාව. ඒ සියලු විනිශ්චයන් සිහි කරන්න. ඒ නියෝග සිහි කරන්න. මොකද ඒ නියෝග සහ විනිශ්චයන් ඒ සියල්ල සම්පූර්ණ කරන මෝසස් කියපු කෙනා ළඟදිම එන්න යනවා. ඉස්සරහට එන්න යනවා. ඒකයි කියන්නේ සිහි කරන්න කියලා. හරි. ඊට පස්සේ ඊළඟ පදේ. බලව ස්වාමින් වහන්සේගේ මහත් වූ භයානක වූ දවස පැමිණෙන්නට පළමුවෙන් ප්‍රොපේත වූ එලියා නුඹලා වෙතට එවන්නෙමි. දැක්කද? ඔන්න කතා කරලා කියනවා. ඒ දවස එන්න කලින් ප්‍රොපේත වූ එලියා. මේ මොන දවසට කලින්ද? මේ යේසුස් වහන්සේගේ ඉපදීම ගැන නෙමෙයි කතා කරන්නේ. මොන දවසද? Before the dreadful day of the Lord. Great and dreadful. ඒ කියන්නේ ස්වාමින් වහන්සේගේ මහත් වූ භයානක වූ දවස පැමිණෙන්නට කලින්. අපි දන්නවා යේසුස් වහන්සේ ගීමට කලින් ස්වභාවිකව ඊශ්‍රායලයට උන්වහන්සේගේ පාද
ඔලිව කන්දට එන්න කලින් එලියා එන බව අපි දන්නවා. සාක්ෂිකාරු දෙනගේ කෙනෙක් එලියා. හරි. ඒතර ඊශ්‍රායෙල් වරුන්ට කතා කරනකොට මේ කතා කරලා කියන්නේ අන්න ඒ දවස ගැන. හැබැයි අපි දන්නවා යොහාන් ආවෙත් එලියාගේ ආත්මෙන් කියලා. ඒතර යේසුස් වහන්සේගේ ඊමට කලින් එලියා එනවා කියලා තියෙනවා. महत्व भयानक दवसट खाली ये विनिश्चय दवासे अब विनिश्चयट खाली उन्वासी गलवे मट आवेलावे ईट खाली एलिया आत्मेन आवा योहान हर भौतिस्त ए वगेम उन्वहांसी रहस्यम रेपचेकट खाली सबहवतुल उन्वहांसे उन्वहांसे एलिया आत्मे क्रियाकरण भव अपि एकदान्नो आत्मे येसुस महंस इन कली उन्वास सूदनम सिनगिल एलिया आत्मे सिनगुन रेम क्रियावलिय तमाय मे दैंग सिद्धवेन्ने दैंग सिद्धवेन्ने हरियट येसुस महंस इपदेन कली योहान कीला एक्किने एलिया आत्मे आवा නමුත් යේසුස් වහන්සේ රජෙක් වගේ එන්න කලින් උන්වහන්සේ සූදානම් කරන පිණිස එලියාගේ ආත්මෙන් කණ්ඩායමක් ක්‍රියා කරන්න යනවා. ඒක තමයි දැන් සිද්ධ වෙන්නේ. හැබැයි යේසුස් වහන්සේ ස්වභාවිකව ශරීරාකාරව හැමෝටම පේන්න උන්වහන්සේ එන්න කලින් එලියා කියන අනාගත වක්තෘවරයා ඇත්තටම එලියා ඊශ්‍රායලේ ජෙරුසලමට එන්න යනවා. අනේ කාරණාවල් තුනම හතරම මේකට අඩංගුයි. योहान गेम रैप्चकटिसलाइम एलिया एत्तरम पेमेनीम मेसियाल मेतुनम अदालाय नुबला वेतट एवनवा ऐ एलिया गे आत्मे वान्ने मुकड़ दे एलिया गे आत्मे वान्ने अवसान पदे की वान्ने මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්නේය දෙවියන් වහන්සේ ඇවිල්ලා දේශයට ශාපයක් නොකරන පිණිස ඇයි එහෙම කරන්නේ? ඔබ දන්නවද යේසුස් වහන්සේ එන වෙලාවේදී මුල් වතාවේ යොහාන් ඇවිල්ලා මොකද්ද කරේ? යොහාන් ඇවිල්ලා කිව්වා නැවත හැරි එන්න දෙවියන් වහන්සේට. ඇයි දන්නවද? ඒ වෙනකොට මේ 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 මේක බයිබලයේ විස්තර ඔක්කොම නැහැ. නමුත් යොහාන් ඒ අනාගත වාක්‍ය කියපු නැත්නම් ඒ බෞතිස්ම කරපු කාලය ඊශ්‍රායලයේ ස්වභාවය මොන වගේද කියලා ඔබ දැනගෙන හිටියොත් මං හිතන ඔබට වටහා ගන්න ලේසි ස්වභාවය මේකයි දෙවියන් වහන්සේගේ වචනය දියාරු කරලා පුද්ගලික වාසිතකා පූජකයෝ දේව වචනය පාවලා දීපු කාලයක් දේව මාලිගාව ව්‍යාපාරවලට යටවෙලා හිටපු කාලයක් ගොඩාක් අය එකිනෙකනාගේ වාසිය තකා ක්‍රියා කළා මිසක් දෙවියන් වහන්සේගේ සැලැස්ම කැමැත්ත ඉෂ්ට කරන්න ක්‍රියාත්මක නොවුණු කාලයක් පූජකයෝ සහ ලියන්නෝ සහ උගන්වන්නෝ පරිසිවරු මේ ඔක්කොම ඒ වගේම කණ්ඩායමක් ඒකට අප්පිරියාවෙන් ඒකට පිළිකුලෙන් දේව මාලිගාවට යන්නේ නැතුව දේව මාලිගාවෙන් ඈත් වෙලා හිටපු කාලයක් मुदाल वलट देवियान वहां से वचन सुलुकरमीन कॉम्प्रमाइज करमीन सबैव उगान एति आयट आन ओन दे उगान कालयाक नोवेद ए वगे महास कम कियनेक इसरहट दाल देव वचन सुलुकरमीन सबैव स्वामीन वहां से पनिविडय මිනිසුන් අතරට අරගෙන නොයා තමන් සුව පහසුවෙන් දේවල් ෂේප් එකේ කරගන්න කාලයක් නොවේද ඒ වගේම මේ කාලේ තිබුණා වූ ඊශ්‍රායලයේ තිබුණ රෝම අධිරාජ්‍ය පාලනය ආණ්ඩුව රෝමයේ මිනිසුන්ව සන්තෝෂ කරන්න රෝම නායකයන් නැත්නම් ආණ්ඩුව සන්තෝෂ කරන්න පූජකයෝ දේව වචනය පාවල දුන්න කාලයක් තිබුණා වර්තමානයේ එහෙම දෙයක් තියෙනවා නේද? ඒ වගේම ගොඩක් අය සභාව ගැන කලකිරිලා සභාවන් වලට යන්නේ නැතුව ගෙවල් වලට වෙලා
තනියම දෙවියන් වහන්සේ අදහමින් ඉන්න කාලයක් නේද? අන්න ඒ වගේ වාතාවරණයක් තමයි ඒ කාලේ තිබුණේ. යොහාන් ඇවිල්ලා කිව්වේ මොකක්ද දන්නවද? ඒ ඈත් වෙච්ච අයට කියනවා එන්න හැරිලා. ප්‍රතික්ෂේප වෙච්ච අයට කියනවා එන්න හැරිලා. යොහාන් උත්සාහ කරේ හැමෝම එකමුතු කරන්න. ඒ විසිරිලා හිටපු බැටළුවන්ව එකතු කරන්න මොකද ග්‍රේට් ෂෙපර්ඩ් උතුම් වූ එඬේරාල් එන්න ඉන්න නිසා මාර්ගය හදන්න. විසිරිලා හිටපු දෙවියන් වහන්සේගේ සෙනගව එක්සේසත් කරන්න. සැබෑ වූ අය. හැබැයි එයා ළඟට පරිසිවරු එනකොට මොකද කරේ? ලියන්න එනකොට මොකද කරේ? යොහාන් අහන උඹලට කවුද එන්න කිව්වේ? එනවනවා. ඇයි ඒ? ඒගොල්ලෝ ආවේ එතනත් ඇවිල්ලා තැනක් ගන්න. උසස් වෙන්න. යොහාන් වේවුවේ එලියාගේ ආත්මයෙන් පියවරුන්ගේ සිත් දරුවන්ටත් දරුවන්ගේ සිත් පියවරුන්ටත් හරවන්න. ඒ කියන්නේ මොකක්ද දන්නවද? පරම්පරා අතර තිබුණු ભેදය නැති කරන්න. එකමුතුවක් කරන්න. එකමුතුවක් කරන්න. එකට එකතු කරන්න. විසිරිලා හිටපු කට්ටියව එකතු කරන්න. මොකද එඬේරා එන්න ඉන්න නිසා එයාට පාර හදන්න. අන්න ඒකම තමයි වර්තමානයේ එලියාගේ ආත්මයෙන් සබාව ඇතුලේ ක්‍රියා කරන එලියාගේ ආත්මය ඒ කුඩා රැළ කුඩා කණ්ඩායම තුලින් රෙම්නන්ට් එක තුලින් කරමින් සිටින්නේ. අහංකාර වූ අය එන්නේ නැහැ. උද්දච්ච අය එන්නේ නැහැ. ඒගොල්ලන්ට මේක තේරෙන්නෙත් නැහැ. දෙවියන් වහන්සේ කිව්වා ඌරන් ඉදිරියේ මුතු දාන්න එපා. ඒ නිසා ඒගොල්ලන්ට මේවා ඇහෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ගේ කන් වැහුවා. හැබැයි අහිංසක අය යේසුස් වහන්සේ ආව කාලේ හිටපු වෛශ්‍යාවන් ටැක්ස් කලෙක්ටර්ස්ලා සමාජයේ ප්‍රතික්ෂේප වෙච්ච අය හතර දිභාගෙන් ආවා. සභාවෙන් ප්‍රතික්ෂේප වෙච්ච අය සභාවලින් ගුටි කාපු අය සභාවලින් එළවපු අය ආවා. වැරදි කරලා පව් කරලා වැරද්ද ගැන අවංකව දුක් වෙලා මම වටින්නේ නැහැ මම මේ දේ කරන්න වටින්නේ නැහැ ඔබ වහන්සේගේ කරුණාව නිසාමයි මම මේ දේ වෙන්නේ කියන අය තමයි උන්වහන්සේ රැස් කරේ. යේසුස් වහන්සේ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි. එලියාගේ ආත්මයෙන් යොහාන් ඇවිල්ලා කරෙත් ඒකයි. අද සභාව ඇතුලේ එලියාගේ ආත්මය තුලින් ක්‍රියා කරන රෙම්නන්ට් එක කරන්නෙත් ඒකයි. යේසුස් වහන්සේ ස්වභාවිකව එන්න කලින් ඊශ්‍රායලයේ සෙනගට මේ දේ කරන්න පිණිස සාක්ෂිකාරයෝ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් එලියා ඇවිල්ලා කරන්න යන්නේ අන්න ඒකමයි. මලාකි පොතේ මේ ප්‍රකාශනයේ අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේක අදට ලියපු පොතක්. අද සභාවට කතා කරන දෙයක් එදා ඊශ්‍රායලයට කතා කරා වගේ. එදා ඊශ්‍රායල් සෙනග ඇතුලේ හිටිවිච්ච ස්වභාවයම තමයි අද සභාව ඇතුලේ තියෙන්නේ. තමන්ගේ මිනිස්ට්‍රි එක දියුණු කරගෙන තමන්ගේ ගොඩ වැඩි කරගෙන ඉන්න ආකල්පය තියෙන යුගයක දෙවියන් වහන්සේ එලියාගේ ආත්මෙන් කුඩා රැලක් රෙම්නන්ට් එකක් ඔසවනවා. උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන්න ඒ අය දේව බිය ඇති කට්ටිය. දෙවියන් වහන්සේ හා සම්බන්ධකම තියෙන අය. මං හිතන ඔබ මේ වචන අහන ඔබ එහෙම කෙනෙක් කියලා. දේව බිය ඇතුව උන්වහන්සේට ලං වෙමු. ප්‍රතික්ෂේප කරන්න එපා. අපි ආඥා කරමු. ස්වාමිනී ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා සතුටුයි. ඔබ වහන්සේගේ ආදරය නිසා සතුටේ. ඔබ වහන්සේ අප සමග නිසා සතුටේ ස්වාමිනේ. දෙව්පියාණනි මෙන්න අපි අද දවසේ යටත් වෙනවා. ඔබ වහන්සේ ඉදිරියට එනවා ස්වාමිනේ. ගරු බිය ඇතුව ස්වාමිනේ. ඔබ වහන්සේ මහෝත්තම වූ දෙවියන් වහන්සේ. බලවන්ත වූ දෙවියන් වහන්සේ. මුළු විශ්වයේම දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේ කෙරෙහි බිය ඇති කරගත යුතු
දෙවියන් වහන්සේ. නමුත් ඔබ වහන්සේ අපිට කතා කරලා කියනවා. ඔබ වහන්සේ කිව්වා ඔබ මගේ කියලා. ඔබ වහන්සේ කිව්වා ස්වාමිනි මැණික් වගේ කරනවා කියලා. ඔබ වහන්සේගේ. අනේ ස්වාමිනි අපි හිම කරන්න වටින්නේ නැහැ. අපේ ස්වභාවය ඔබ වහන්සේ වෙනස් කරලා පැරණි ස්වභාවය අපෙන් අයින් කරලා ඔබ වහන්සේගේ පුත්‍රයාගේ ස්වභාවයට අපිව හරවමින් මේ කරන්නා වූ ඒ ක්‍රියාවලිය ඔබ වහන්සේ අවසන් කරන පිණිස අපි කන්නලව් කරන අතර ස්වාමිනි ඒ තුලින් ඔබ වහන්සේට ලං වෙන්න අපිට දුන්න වරප්‍රසාදය නිසාම අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි දේව බිය ඇතුව අපි ඔබ වහන්සේට ලං වෙනවා ස්වාමිනි ගරු බිය ඇතුව ඔබ වහන්සේට ලං වෙනවා ස්වාමිනි මෙන්න ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ අපේ ඉන්දේරයි ස්වාමිනි මේ සම්බන්ධකම නිසා සුතිවන්ත වෙනවා ඔබ වහන්සේ අපගේ ඇතුළාන්ත අපේ හදවත ස්වාමිනි එකතු කළ නිසා යුනයිට් කරපු නිසා දාවිත් කිව්වා වගේ අපේ හදවත ඔබ වහන්සේගේ ආත්මයත් එක්ක එකඟ කළ නිසා එකතු වුණ නිසා සුතිවන්ත වෙනවා ස්වාමිනි දැන් අපිට ඔබ වහන්සේගේ මාර්ගය උගන්වන්න ස්වාමිනි සත්‍යතාවයේ තුල රැඳෙන්න ඔබ වහන්සේගේ සත්‍ය තුල අපිට හැසිරෙන්න අපිට උගන්වන්න ස්වාමිනි මට ඕනේ අපිට ඕනේ ඔබ වහන්සේත් එක්ක ඉන්න එනිසා ඒක අහිමි කරගන්න මට බෑ මං බයයි ස්වාමිනි මට ඒක නැති වෙන්න දෙන්න එපා මෙන්න අපි ලං වෙනවා ස්වාමිනි අපතුල ක්‍රියා කරන්න අපතුලින් ක්‍රියා කරන්න ඔබ වහන්සේගේ සැලැස්ම අපගේ ජීවිතවල ඉෂ්ට කරමින් අපතුලින් ඔබ වහන්සේගේ සැලැස්ම මේ දේශයේද ලෝකේ පුරාවට දිෂ්ට කරන්න කියලා මං ඉල්ලනවා සියලු ගෞරවය මහිමය ස්වාමිනිය ඔබ වහන්සේටයි නාසරියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හොඳයි අදත් අපි එක්ක එකතු වුණු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා අපි නැවත ඔයගලුත් එක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා මම දන්නේ හෙට මට ඔයගලුත් එක මුණ ගැහෙන්න පුළුවන් වෙයිද කියලා වැඩසටහන් ගොඩක් තියෙනවා හෙට ලංකා විනිවාඩු දවසක් පොයේ දවසක් ඉතින් අපි ගොඩක් දේවල් ලෑස්ති කරලා තිනවා කරන්න අපි උත්සාහ කරනවා බැරි වුණොත් සෙනසුරාදා ඉරිදා අපේ රැස්වීම සැමරීමත් එක්ක එකතු වෙන්න සතුදා අනිවාර්යෙන්ම අත් එක්ක මුණ ගැහෙනවා හොඳයි එතකම් සිරිදනාට ජේසු පිටයි